अति गौरवनीय දැනට වැඩ වාසය කරන විහාරාධිපති ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහ සංඝරත්නයන් වහන්සේයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනම දැන් සෝදානම් වෙන්නේ සසර දුකින් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍ධර්මයෙන් විඳත් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දෙනාම ඉතාමත්ම ඕනකම් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. මේ දේශනාව ටිකක් ගැඹුරුයි. පුංචි දරුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි මේ ශාසනය දිහා බලනකොට ශරීරයෙන් පුංචි වුණත් නුවණින් පුංචි නැති ජීවිත ඕනතරම් හම් වෙනවා. හත්වැනි වයසෙම උතුම් අරිහත්වයට පත්වෙන්න තරම් හේතු සම්පත් තිබුණු පුංචි ඇත්තෝ ශාසනය පැවිදි වෙච්ච පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා අතීතයේදී අපිට ඕන තරම් මේ කතා අස්යෙන් අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පුංචි දරුවෝ වුණත් වැඩිහිටි හැම දෙනෙක්ම වුණත් ඉතාමත්ම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කළොත් අපි හැම දෙනාම උරුම වෙලා ඉන්න අපි හැම දෙනාට මෝරුම වෙල තියෙන මේ සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන්. ඒ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේදී. පින්වත්නි ඔගොල්ලෝ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පටාචාරාව ගැන කවුරුතන එකම දවසේ තමන්ගේ දරු දෙන්නත් නැති වෙලා ස්වාමියත් නැති වෙලා දෙමව්පියොත් නැති වෙලා එකම සහෝදරයත් නැති වෙච්ච දුක විඳින්න වෙච්ච එක්තරා කාන්තාවක්. ඒ දුක කොච්චර හදවතට දැනුණාද කියනවා නම් තමන්ගේ සිහිය පවා විකෘති තත්ත්වයට පත් වුණා. එබඳු කාන්තාවන්ගේ දුක නෙවුනේ මරණයෙන් පස්සේ නෙවෙයිනේ, මේ ධර්මය අහලා මේ ජීවිතේදීමනේ. මම හිතන්නේ ඒ කාන්තාව තරම් මෙතන දුක් විඳ කිසිම කෙනෙක් ඇති කියලා. ඕගොල්ලන්ගේ කෙන කෙනාගේ ජීවිත දිහා බැලුවොත් ඕගොල්ලන්ගේ ජීවිතවලත් අපි හැම කෙනාගේම ලෝකෙ තුල ඉන්න මොනහරි ප්‍රශ්න ගැටලු කරදර තියෙනවමයි. නමුත් හොඳට මතක තබා ගන්නට පටාචාරාව වගේ අන්ත දුක්ඛිත මානසික ස්වභාවයකට පත් වෙච්ච කාන්තාවන් පවා මේ සත්‍ධර්ම අවබෝධයෙන් දුක නිවා ගත්තනම් අපිට අපේ ජීවිතයේ තියෙන දුක නිවා ගන්න බැරිද කියලා මොහොතක් හිතන්න. තමන්ගේ එකම ප්‍රියමනාප දරුවා මිය පරලොව ගිහිල්ලා ඒ ශෝකෙන් හඬා වැළපෙන තවත් මවක් තමයි පින්වතුනි කිසා ගෞතමී කියන්නේ. ඒ කිසා ගෞතමීගේ ප්‍රියමනාප එකම දරුව මැරීමෙන් ආපු දුක, ඒ දුකින් ඒ මෑණිය මිදුනේ මරණයෙන් පස්සේ නෙවෙයිනේ. ඒ ජීවිතයේදී මේ දුකින් මිදුණා නම් අපේ ජීවිතවල තියෙන දුක ගෙවෙන්නේ නැති වේද?
අපේ ජීවිතයේ තියෙන දුක ගෙවා ගන්න පුළුවන් මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේම. අනුන්ගේ දහස්භාවයට පත් වෙලා නොයේ කරදර හිරිහෙර පීඩාවන්ගෙන් පීඩා විඳලා ජීවිතේ එපාගල නැති කරගන්න ගිය කෙනෙක් රජ්ජුමාලා කියලා කියන්නේ. ඒ රජ්ජුමාලාගේ ජීවිතයේ තිබුණු දුක මේ සත්‍යයෙන් නිමුණා නම් අපේ ජීවිතයේ දුක නිවෙන්නේ නැති වේද? අපේ ජීවිතයේ දුක නිවේ. ඒ නිසා හැම දිනම මේ දුක්සහගත සංසාර කතරනුත් අත මිදෙන්න. මේ ගත වෙන ජීවිතේ අප වටා පවතින මේ සියලු දුක් ස්වභාවයෙන් අත මිදෙන්න. අපි හැම දිනාටම තියෙන එකම ක්‍රමෝපාය තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යධර්මය අවබෝධ කරගන්න එක. ඒ ධර්මයේ ටිකක් ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. නමුත් හොඳ නුවණක් තියෙන හොඳ වමනාවක් තියෙන ඕනම කෙනෙක් ශ්‍රවණය කළොත් එයාට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. ඒ ධර්මයෙන් පැහැදිලි කරන්නේම පින්වතුනි සසරේ ඉන්න ඔබගේ මගේ ජීවිතය පිළිබඳ තියෙන ප්‍රශ්නයයි. අපි හැමදෙනාගේම ජීවිතවලට තියෙන ජීවිතවල තියෙන ප්‍රශ්නවලට උත්තර සපයන්නමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ දෙන්නේ. අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න ලෝකෙ තුලින් විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා නම් තිබුණා නම් ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ලෝකෙ තුල අපේ ජීවිතයේ දුක නැති කරන්න එක පැතිකඩක් විතරක් තියෙනවා. පින්වත්න් හොඳට තේරුම් ගන්න කෙනෙකුගේ ජීවිතයේ දුක යන පැතිකඩවල් දෙකක් තියෙනවා. මට බොහෝ කරුණු කියන්න වෙලා මාදි පැය තියෙන්නේ. මම එකට පුළුවන් තරම් යමක් කියලා දෙන්න බලන්න. කෙනෙකුගේ ජීවිතයට දුක එන්න පැතිකඩවල් දෙකක් තියෙනවා. මේ පුංචි දුවන පුතාලටත් හරි වටිය මේ ටික තේරුම් ගන්න. මොකක්ද ඒ පැතිකඩවල් දෙක? ප්‍රාප්තිය පහසුකම් නැති නිසා ජීවිතයට දුක එන්න පුළුවන්. ප්‍රාප්තිය පහසුකම් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා ගත්තොත් චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියලා ප්‍රත්‍ය හතරක් පෙන්නනවා. ගිහි පින්වතුන්ටත් ඒ ටිකම තමයි. චීවර කියලා කියන්නේ ඇඳුම් පැළඳුම්. ඒ වගේම පින්ඩපාත වෙනකොට ආහාර පාන ඇඳුම් පැළඳුම් ඉන්දෙහිටින්ද ගියක් දොරක් ලෙඩට බෙහෙත්තේ. මෙන්න මේ ටික නිසා කෙනෙකුගේ ජීවිතයට දුක එන්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතේ ප්‍රත්‍යපහසුකම් නැතිවීම නිසා, ගෙයක් දොරක් නැතිකම නිසා, ඇඳුම් පැළඳුම් නැතිකම නිසා, ආහාර පාන නැතිකම නිසා, බෙහෙත් හෙත් නැතිකම නිසා ජීවිතයේ දුක එන්න පුළුවන්. ඒ දුක් ටිකෙන් ඕගොල්ලන්ව වාර්ණය කළා, ඕගොල්ලන්ව මුදවලා දෙන්න පාර පෙන්නනවා දෙමව්පියෝයි ගුරුවරුයි. ඒ නිසා ඒගොල්ලොත් දෙමෝපිය ගුරුවරු ඔගලන්ට කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ. ජීවිතයේ එක පැතිකඩක් සම්පූර්ණම
දුකෙන් මුදව ගන්න පාර පෙළ. ඊට පස්සේ දුක ඇති වෙන තව පැතිකඩක් තියෙනවා. ඒ පැතිකඩෙන් එන දුක වාරණය කරන්න, දුක නැති කරලා දෙන්න, දුක නැති කරගන්න පාර පෙන්වන්න දෙමෝපියන්ට ගුරුවරුන්ට බෑ. ඒගොල්ලන්ට පුළුවන් දෙක තමයි කරන්නේ, දරුවෙකුට කන්න බොන්න දෙන්න, හොඳට උගන්වලා හොඳ රස්සාවක් ගන්න මාවත පෙන්වලා ඇස් දෙක පාදලා ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා එන දුකෙන් මුදවනවා දෙමෝපියෝ ගුරුවරු. ජීවිතයේ දුකේ නැති පැඩිකඩ තමයි කෙලෙස් නිසා දුක ඇති වෙනවා. ඒ කෙලෙස් නිසා දුක ඇති වෙනවා නම් ඒ කෙලෙස් නිසා දුක ඇති වෙන ඒ දුකෙන් මුදවලා දෙන්න, කෙලෙස් නැති කරලා ඒ දුකෙන් මිදෙන්න පාර කියලා දෙන්න තමයි ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකයේ ඉන්නේ. දෙමෝපිය ගුරුරු ශ්‍රමණ බ්‍රාහ්මණය කියන මේ තුංගුල්ලොම කල්යාණ මිත්‍රයෝ යම්කිසි දරුවෙක් වේවා වැඩිහිටියෙක් වේවා මේ තුන් පිරිසටම කී කරුණෝ එක විපාකයේ තමයි සත්‍ය පහසුකම නිසා එන දුකෙනු ඒ ජීවිතයේ මිදෙනවා, කෙලෙස් නිසා එන දුකෙනු ඒ ජීවිතයේ මිදෙනවා, සියලු ආකාරයෙන්ම දුකෙන් මිදුණු සැනසිල ලබාගත් ජීවිතයක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ හොඳට ඉගෙනගෙන මේ ප්‍රත්‍ය පහසුකම හදාගන්න පැත්ත කියලා දෙන්න නෙවෙයි. ඒකට දෙමෝපිය ගුරුවරු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ ලෝකයට කරන්න බැරි, දෙමෝපියන්ට ගුරුවරුන්ට කරන්න බැරි, ඒගොල්ලන්ට පෙනෙන්නේ නැති කෙලෙස් ටික නිසා කෙනෙකුගේ ජීවිතයට දුක එනවා නම් අන්න ඒ ටික වාරණය කරලා දෙන්නයි, ඒ දුකෙන් මිදෙන මාවත පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ රාජකාරිය නැත්තම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දායකත්වේ කෙලෙස් නිසා එන දුක් ටික පෙන්වලා, දුක් ඇති කරන කෙලෙස් නැත්තම් හේතුව පෙන්වලා, ඒ හේතුව නැති වුණහම දුක නැති කරනවා කියලා දුකේ නැතිවීම පෙන්වලා ඊට මාර්ගය කියනවා. ඒ ටික ලෝකී දෙමෝපිය ගුරුවරු කියලා දෙන ශේෂ්ත්‍රයට වඩා වෙනස්, ටිකක් ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. හැබැයි නුවණක් තියෙන ඕන කෙනෙකුට දකින්න දරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කිසි කලක රූපේ කයෙන් බාල වැඩිහිටි බවක් පනවන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් මේ සද්ධර්මය නොදන්නවනම් නොදකිනවනම් අසු වයස් කියත් ඉන්නේ හත්ති විරදි වයස කියලා පෙන්වනවා. යම් කිසි කෙනෙක් මේ සද්ධර්මය දන්නවනම් දකිනවනම් එයා හත්ති විරදි වයසේ වුණත් අසු වියති වියත්තෙක් වැඩිහිටි කියලා පෙන්වනවා. ඒ නිසා ලොකු පොඩි සියලු දෙනාටම මතක් කරනවා මේ පෙන්නන කරුණු ගැඹුරු වුණාට හොඳට අහගෙන ඉන්න කියලා. සමහර විටක අපිට තේරෙන්නේ නැති වෙයි. නොතේරුණත් ඒ ආදරෙන් සක්වසා ධර්මය අහපු කුසලයේ නැති වෙන්නේ. අපි අහලා තියෙනවනේ කිරිවවුණු 500ක් සතිපට්ඨාන සූත්‍රයේ සජ්ජායනා කරන සද්ධාහගෙන ඉඳලා සුගතිගාමි වෙච්ච බව, ඒ වගේම මණ්ඩුක දිව්‍ය පුත්‍රයන් කතාව අහලා තියෙනවනේ ගෙම්බෙක් වෙලා හිටියත් කතා කරන බණ තහන් තේරෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන දහම් සබ්දේට රුචි කිරීමේ කුසලයට
දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කෙනෙක්. ඉතින් යහපත් දෙයක සද්ද මාත්‍රය සද්ද මාත්‍රය පවා කෙනෙක් සුභතිගාමී කරවනවා. ලොකු අර්ථයක් නොතේරුණත් ලොකු අර්ථයක් සිද්ධ කරගත හැකි. හොඳට මේ දේශනාව ශ්‍රවණය කළාම මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ සූත්‍ර නිපාතයේ නීග්‍රෝධ කප්ප කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන ගාත රාසයක්. එයින් එන එක ගාතාවක් තමයි මම මාතෘකා විසින් තැබුවේ. එතනදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා අච්චෙච්චි තණ්හං ඉද නාම රූපේ කන්නස්ස සෝතා දීගරත්තානු සහිතං අතාරි ජාති මරණං අසේසං ඉච්ච ප්‍රාව භගව පංචසෙට්ටෝ. පංච ධර්මයකින් ශ්‍රේෂ්ඨත්වයට ගිය භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා ඉච්ඡා භගව පංචසෙට්ට. මොකද ශ්‍රේෂ්ඨ පංච ධර්මය සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන ධර්මයන්ගෙන් කෙරවලටම ගිය ශ්‍රේෂ්ඨත්වයටම ගිය භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට මෙන්න මේ වගේ අනුශාසනාවක් කරනවා. අච්චෙච්චි තණ්හං ඉද නාම රූපේ කන්නස්ස සෝතා දීගරත්තානු සහිතං. කන්නස්ස කියලා කිව්වේ මාර්යට නම. කන්නස්ස සෝතා මාර්ය අනු මාර්ය අනුයන සැඩපහර වූ මාර්ය කරා යන්න තියෙන මාවත වූ බොහෝ කාලයක් මුළුල්ලේ අනුසේ සහිත වූ මේ නාම රූප දෙකේ තණ්හාව හිඳින්න. එතකොට මේ නාම රූප දෙකේ අනුසේ සහිතව තණ්හාවෙන් යුක්තකම තථාගතයන් වහන්සේ හැඟෙව්වා පෙන්වුවා මොකද්ද? කන්නස්ස සෝතා මාර්යම් යන සැඩපහර කියලා. මාර්යම් යන සැඩපහර මාර්ය කරා යන මාවත මොකද්ද? මේ නාම රූප දෙකේ අනුසී සහිත තණ්හාව. යම් කිසි කෙනෙක් මේ නාම රූප දෙකේ අනුසී සහිත නාම රූප දෙකේ තණ්හාව හින්දොත් අත්තාරි ජාති මරණං අසේසං. එයා ඉතුරු නැතුවම ඉපදීම් මැරීම් දෙකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඉපදීම් මැරීම් දෙක නැති කළ කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා. පින්වත්නි, ඔබත් මාත් ඇවිදින සසර දුක් සහිතයි. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා උභේන මිදම් මරණමේව නාමරණං පච්චව පුරේවා. දෙපසින්ම මරණයයි, නොමැරීම පෙරවත් පසුවත් නැහැ. ඉපදිලා මැරෙනවා, මැරිලා ඉපදෙනවා. එතකොට ඉපදිලා මැරෙනවා, මැරිලා උපදිනවා. ආපහු උපන නිසා මැරෙනවා. මේ නාම රූප දෙකේ තණ්හාව හින්දොත් එයා ඉතුරු නොකොටම ගෙවා දමනවා.
ඉතුරු නොකොටම නැති කරනවා මොකද්ද අසේසං ජාති මරණ ඉපදී මැරීම් දෙක ඉපදී මැරීම් දෙක නතර කළොත් ඒ නතර වුණේ දුක ජීවිතයක දුක එතකොට කොහොමද අපි මේ නාම රූප දෙකේ තණ්හාව විඳින්නේ මොකද්ද නාම රූප දෙක තණ්හාව විඳ යුතු බොහෝ කාලයක් අනුසේ සහිත මායාව යන සැඩපහර වූ තණ්හාව යෙදුනේ මොන නාම රූප දෙකේද අච්චි තණ්හන් ඉද නාම රූපේ මේ නාම රූප දෙකේ තණ්හාව විඳින්න කිව්වා තථාගතයන් වහන්සේ දේශනා කළා තණ්හාව සිඳේතු නාම රූප දෙක කියලා කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු පින්වතුනි මේ නාම රූප දෙකට කෙටි නම තමයි ස්පර්ශ ආයතන හය නැත්තම් ඇහැ කන දිව නාසය ශරීරේ මනස කියන ස්පර්ශ ආයතන හය ඒකෙදි ඇහැට රූපයක් පෙනෙන අවස්ථාවේදී පෙනෙනවා කියන සිද්ධිය තුල තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක්. ඇහත් රූපයක් තියෙනවා නම් ඒ ඇහත් රූපයක් දෙක අයිති වෙනවා රූපෙට. ඒ දෙන්න නිසා උපදින හිතට කියන චක්කු විඥානය කියලා. ඒ සිත උපන්නහම අරමුණක් ස්පර්ශ වෙන බව අරමුණක් විඳින්න පුළුවන් බව අරමුණක් හඳුනන්න පුළුවන් රූප සංඥා කියනකම අරමුණකට හිතන්න පුළුවන් කියන ධර්මතා ටිකක් පහළ වෙනවා. ඔන්න ඔතෙන්ද කියනවා නාම රූප දෙක කියලා. මෙන්න මේ කැටි කරලා කැටි කරලා ගත්තොත් ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන නාම රූප දෙක. පෙනෙන්නේ දැනගන්න කම නෙමෙයි පෙනෙන බව. කනට ශබ්දයක් ඇහෙනවා කියන ඇහෙන මට්ටම. කන ශබ්දයක් රූපය ඒ දෙන්න නිසා සෝත විඥානයේ ශබ්ද දැනගන්න හිත උපදිනවා නම් ඒ තුන් දෙනාගේ එකතුයෙන් ඇතිවෙන ස්පර්ශය ඒ සත්‍යය විඳින බව සත්‍යය හඳුනන බව සත්‍යෙට හිතන බව කියන නාම ධර්ම ටික. එතන තව ගැඹුරු ප්‍රභේදයක් තියෙනවා. එතන තියෙන සිතක් තියෙනවා නම් චක්කු විඥාන සෝත විඥාන කියලා සිතක් තියෙනවා නම් ඒ සිතට කියන පස්ස සංකයුත්තයි කියලා. ඒ කියන්නේ වේදනාව ඇති කරන්න සංඥාව ඇති කරවන්න මේ හිත වැයලා මිසක ඒ හිතට යමක් දැනගන්න බෑ. හරියට මාස 5-6ක පුංචි දරුව අඬනකොට ඒගොල්ලන්ව නලවන්නේ අම්මලා එක එක පාට පාට කැරකෙනේව එල්ලනවනේ. ඒ පුංචි දරුවන්ට ඇස් ඉදිරිපිටට ආපු අරමුණ පෙනෙනවා. නමුත් ඒක විස්තර කළා දැනගැනීමේ හැකියාවක් නැහැ නේ. අන්න ඒ වගේ
දැනගැනීමේ ලක්ෂණයක් නැතුව අපිත් ඇත් ඉදිරිපිටට ඉස්සෙල්ලාම හම්බ වෙන මට්ටම අර පොඩි ළමයාගේ වගේ පොඩි ළමයට හම්බ වෙන මට්ටම වගේ ඇහැට දෙන මට්ටම ඇහැපැත්තේ තියෙන රූපේ ඔය නාම රූප දෙකේදී රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින වර්ණ සතහන් චිත්‍ර මාත්‍රය පෙනෙන රූප පැත්තේ කිසිම දවසක සත්‍යවත් පුද්ගලවත් වටිනා කියන කිසිම දෙයක්වත් පෙනෙන රූපේ තුල නැහැ. රූපය තුල නැතිනම් ඇහැ තුලත් චක්කු විඥානය තුලත් ඒ උපදින වේදනා සංඥා කියන ධර්මතාව තුලත් නැහැ. නමුත් ඒ පෙනෙනවා කියන තැන තියෙන නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා පෙනෙන දෙයට අපි සත්ත්ව පුද්ගල භාවයෙන් හිතනවා. අපි හිතුවහම ඇහැට පෙනෙන රූපය රූපය අරගෙන අපි හිතපු එකක් දෙකම එකට එකතු කරලා අපේ හිතෙන්ම දැනගන්නවා. අන්නේ දැනගැනිල්ලයි පින්නතුනි කර්ම විඥානය කියලා කියන්නේ තණ්හාව ඇතිකලේ අන්නේ වැරද්දේ. ඊට පස්සේ අපි රැවටෙනවා අපේම සිතුවිල්ලට අපි හිතපු දේ පෙනුණු පැත්තේ තිබුණේ කියලා. අපි එතනදී අර වෙනද බං උපමා වශයෙන් ගන්න උපමාව පොඩ්ඩක් මතක් කරන්න. ඒක මතක් කරන්නේ පින්වතුන්ට අර්ථ ග්‍රහණ පහසුව සඳහා, අර්ථය තේරුම් කරගන්න පහසු වීම සඳහා. අපි චිත්‍රපටි බලනවා, ටීවී බලනවා. හොඳට බලන්න චිත්‍රපටිය හෝ රූපවාහිනී තිරය මත දිස්වෙන රූප දිහා. රූපවාහිනී තිරේ රූප තියෙනවා. චිත්‍රපටියක් බලන්න ගියොත් ඒ තිරේ රූප දිස්වෙනවා. ඒ පෙනෙන රූප සත්වයන්ගේ පුද්ගලයන්ගේ සැබෑවටම ජීවමාන වෙන රූපද තියෙන්නේ කියලා බලන්න. එතන තියෙන්නේ සත්ව පුද්ගල නොවන ටීවී එක නම් ස්ක්‍රීන් එක වීදුරු. සිනමා ශාලාවක නම් තිරේ සුදු රෙද්දක් වගේ දෙයක්. ඒ මත දිස්වන රූපේ බලන්න. සත්වයේ පුද්ගලයේ නොවන රූප සටහන් මාත්‍රය. නමුත් එබඳු රූපය ඇස් ඉදිරිපිට තියාගෙන ඒ රූපය අරඹය පුද්ගල භාවයක් හිතින් ආරෝපණය කරගෙන අපේ හිතේ තියෙන පුද්ගලයෝ බාහිර රූප පැත්තේ ඉන්නේ කියලා ටීවීකේ තියෙන දර්ශන වලටත් අපි අඬනවානේ. චිත්‍රපටයේ තියෙන දර්ශන වලටත් අපි අඬනවානේ. එතකොට අඬන වැළපෙන විදිහේ දුක ගෙනල්ලා දුන්නේ, දුක අරගෙන දුන්නේ
ඒ වීදුරුව මත පතිත වෙච්ච රූපය ඇත්ත කරලා පෙන්නන කෙනෙක් කරලා පෙන්නන සිටේ ගතිය. ඇත්තටම බලන්න මෙතන කරුණු දෙකක් තියෙනවා. ඔබට ටීවී එකේ පෙනෙන රූප පැත්තට තමයි නාම රූප දෙක කියලා කිව්වේ පෙනෙන පැත්තට. ඒ පෙනෙන ටීවී එකේ පෙනෙන රූපය කෙනෙක් පුද්ගලය කරලා පෙන්නන ගතියට තමයි තණ්හව නැත්තං අනුසය කියලා පෙන්වෙන්නේ හිතේ තියෙන ගති ටිකට. ඒ හිතේ තියෙන ගති ටික නැත්තං ඒ තණ්හාව යෙදෙන නිමිත්ත අර නාම රූප දෙකේ යෙදුනහම ඔබට දැන් කෙනා පෙනෙන්නේ ටීවී එකේ වීදුරුව ඇතුලේ. ඔබට කෙනා පෙනෙන්නේ සිනමා ශාලා ඉදිරියේ ඇතුලේ. දැන් ඔබ ඇත්තටම කතාවක් බලන කෙනෙක් වෙලා ඇත්තටම කෙනෙක්ගේ සිද්ධාන්තයක් එක්ක ඔබ ජීවත් වෙන කෙනෙක් වෙලා ඔබට ඒ දර්ශන රාමුවෙක්ක මම මනාපය ඇති වෙනවා, අමනාපය ඇති වෙනවා, මනාප අමනාප දෙකම ඇති වෙනවා. ඒ හින්දා මනාප දේ කැමති දේ කැමති කෙනා පරාද වෙනකොට දුක එනවා. අමනාපදී අමනාප කෙනාට ජය වෙනකොට ඔබට දුක එනවා. ඔබට ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ සහ ප්‍රිය සංයෝග දුක්ඛේ කියන ටික ලබා දීලා තියෙනවා මේ නාම රූප දෙක මත පතිත වෙච්ච කෙලෙසෙන්. ඒ උපමාව තමන් සන්තකයේ තබා ගන්න මේ ලෝකයේ ටීවී එකේ පෙනෙන රූපය ඇත්ත කරපු කෙලෙසේටමයි පින්වතුනි සතර මහා ධාතුයෙන් හැදුණු කනබන ආහාරයෙන් හැදුණු මේ රූප ටික සජීවී කළා තියෙන්නේ ඇත්ත කළා තියෙන හිතේ ගතියෙන්. අච්චිච්චි තණ්හං නිදනාම රූපේ කියලා කිව්වේ කෙලෙසේකට සජීවී කරන්න පුළුවන් වෙච්ච මේ නාම රූප දෙකේ තණ්හව හිඳින්න, මේ තණ්හව පතිත වෙන්න දෙන්න එපා, පුද්ගල භාවයේ දැස ගන්න දෙන්න එපා මේ නාම රූප දෙක පැත්තට. එතකොට ඔබට වෙනව මොකක්ද? පෙනෙන පැත්තේ තියෙන රූපයේ ඇත්ත පෙන්වන්න වෙනවා. පෙනෙන පැත්තේ තියෙන නාම ධර්ම ටිකේ, නාම ධර්ම කියන්නේ මොනවද, ඒව හැදිලා තියෙන්නේ කොහොමද කියලා තමන්ටම ඔප්පු කරලා තමන්ට පෙන්වන්න වෙනවා. මේ පෙනෙන පැත්තේ තණ්හාව හිඳින එකටයි අච්චිජි තණ්හං නිදනාම රූපේ කියලා පෙන්වන්නේ. නාම රූප දෙක කියන තැන තියෙන්නේ සත්වනෝ පුද්ගලනෝ ධර්මතාවය අනාත්මයි. මේ නාම රූප දෙකේ සැබෑම ලක්ෂණයටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වේ. ඇහින පැත්තේ තිබුණු සැබෑම ඇත්තටයි ගන්ධ සුවඳ දැනෙන පැත්තේ, රස ලැබෙන පැත්තේ, කයට දැනෙන ස්පර්ශය දැනෙන පැත්තේ තිබෙන සැබෑම ඇත්තටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. ඒක කෙනෙක්ගේ නෙවෙයි අනාත්මයි. යම් යම් හේතු රාශියක් නිසා හටගෙන හේතු නැති වෙන උරුකට නැති වෙන නිසා අනිත්‍යයි. මම මගේ කියන ගත්ත කෙනෙකුට දුකම ගෙනත් දෙන්න පුළුවන් ධර්මයක් නිසා ඒක දුක්ඛයි. මේ ස්පර්ශ ආයතන හයට තව නමක් තමයි අනිත්‍ය ධර්මතාවය, දුක්ඛ ධර්මතාවය, අනාත්ම ධර්මතාවය. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන
लक्षणे युक्त नाम रूप देखे ये लक्षणे उबट महिला हिते दियन तन्हा में युक्त निमित्त निसा ऐसी दिलीपित हेमदान आवे सप्त पुत्कलनुवे न रूपे अक्माई ऐहट पेने न कोटम उब सिही कर गाने उबे मानस तुलती न आत्मसंन्यावाई इज पसे मानस तुलती न आत्मसंन्यावेमाई पेने न पत्त सिही कर करेंगे आप हो बालम ऐह उपद्वार गन है तूने मानस पैतृति ना आत्म संन्याव माय पेने न आरमुनकट पेरसह पासु मानस पेरसह पासु मानस आत्म दृष्टिये आत्म संन्यावे युक्त नाम मैदटी के यात तेरे निहारियत तमंगे पेरपासु मानसे गतिये मैद पेनेन अवस्थावे तीन अनात्म स्वभावे हंगविन्ने यम किसी केने यम अरमुन पेनेंद कलिनु पेनुनेन पस्से मनसे तीन गतिय मैकेने विधियेत पेनुनु पैत्ते पेनेने पैत्ते पैवतुनु एत्त पेनेनवना सम्मा दिट्टि कियला किव्वे සැබෑවටම තිබුණු ඇත්ත ඌදී ඌ විදිහට පෙන්වනවා නම් මනසේ තියෙන නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙන දෙයට පෙරපසුව තියෙන මේ ගතිය ගෙවිලා යනවා එහෙම ගෙවුනහම පෙනෙන පැත්තේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයක් කියලා පෙනෙනවා බලන්න ඕනේ එදාට කියනවා ත්‍රිලක්ෂණේ අවබෝධ කරගත්ත කෙනා කියලා ත්‍රිලක්ෂණේ අවබෝධ කරගත්ත කියන එකට තව වචනයක් ක්ෂීණාශ්‍රව ආශ්‍රයක් ක්ෂය කරපු රහතන් වහන්සේ කියලා කියන එක තව වචනයක් බොහෝ කාලයක් දීර්ඝ කාලයක් මේ ඇත්ත අපි දැක්කේ නෑ මේ ඇත්ත අපිට පෙනුනේ නෑ මේ ඇත්ත පෙන්වන කල්යාණ මිත්‍ර අසුරක් අපිට හම්බ වෙන්නේ නෑ ඒ හින්දා ඔබත් මා බොහෝ කාලයක් සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් දුක උපත්වාගෙන දුක් විඳින අය වෙලා පින්මතුනි කිසා ගෞතමිය පටාචාර රජුමාල වගේ අය බුද්ධිමත් වුණා දුක උපද්දවාගෙන දුක් විඳින්න තරම් මෝඩ නොවෙන්න මේ පෙන්නන ඇත්ත පෙන්නනකොට අනාත්ම වස්තුවක් හරඹය ආත්ම සංඥාව උපදවාගෙන තමන්ම තමන්ගේ කෙලෙසට දුක් විඳිනවා නේද පහනට පැනලා පිච්චෙන පළඟැටියෙක් වගේ දුක උපදින ආකාරයට හැසිරලා දුක උපත්වා ගන්නව නේද කියලා දැක්කා ඒ දකිනකොට ජීවිතේ මෝඩකම එක්ක තිබුණු තියෙන දුක නැති වෙනවා ගෙවිලා යනවා කියන එක වෙන්නේ නිරායාසයෙන් ඉතින් පින්වතුන්ටත් මතක් කරනවා එක දෙයක් දහරාජ මහන්තාච යේ බාලා යේච පඬිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායන දහරාජ මහන්තාච ලදුවෙක් වේවා මහල්ලෙක් වේවා බා යේ බාලා යේච පඬිතා නුවන නැති කෙනෙක් වේවා නුවනින් යුක්ත පඬිතෙක් වේවා සබ්බේ මච්චු වසං යන්ති සියලු දෙනාම මාර්යාගේ වසඟයට ගියයි සබ්බේ මච්චු පරායන සියලු දෙනාම මාර්ය අනු යන අයයි මේ ලෝකෙ තුල යම් කිසි කෙනෙක්
දහර වේවා ලතුරු වේවා උද්ද වේවා කවුරු හරි කෙනෙක් මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තේරුම් ගන්න ටිකක් උත්සාහවත් වෙනවා නම් මොකක්ද මේ නැවත නැවතත් පෙන්වන්නේ මේ ශාසනයේ ඇයි බුදුරජාණන් වහන්සේ නිතරම චක්කු අනත්තා රූප අනත්තා සෝත අනත්තා සද්ද අනත්තා ගාන අනත්තා ගන්ධ අනත්තා චිව්හ අනත්තා රස අනත්තා කය අනත්තා පොට්ටබ්බෝ අනත්තා තී ඇහැ මහණෙනි ඇහැ අනාත්මයි රූපය අනාත්මයි කන අනාත්මයි සද්ද අනාත්මයි කියලා ඇයි මේ පෙන්වන්නේ ඒකෙන් පෙන්නනවා එහෙනම් කෙනෙක් පුද්ගලයෙක් කියලා පෙනෙන බලන දෝෂේ තමන්ගලව නේද තියෙන්නේ ඇස් ඉදිරි පිටට එන රූපේ කෙනෙක් පුද්ගලෙ නොවන දේකුයි ඒ රූපේ අරගෙන කෙනෙක් පුද්ගලයෙක් කියලා බලන දුක් විඳින එක තමන්ගේ දෝෂයකටයි කියලා පෙන්නනවා බුදුහාමුදුරුවෝ කියපු නිසා නෙමෙයි ටීවී එකක තියෙන රූපේ දිහා අඬල දුක් විඳින අපේ මනස දිහා අපි හරිලා බැලුවෝ සුවක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවත් මහසමි ධර්මය මනාකොට දේශනා කළා තියෙනව නේද කියලා තේරෙයි ඇයි ඇස් ඉදිරි පිටට ආපු ටීවී එකේ තියෙන රූපේ කෙනෙක් නෙමෙයි කියලා හොඳට පිළිනවා ඒ රූපේ දකින්න ඇහත් එහෙනම් කෙනෙක්ගේ නෙමෙයි කියලා පිළිනවා තේරෙනවා එක්බඳු ඇහත් රූපයක් තියෙන තැනක ටීවී එකේ ඇතුලේ තියෙන දර්ශන රාමුවක් ඇත්ත කරගෙන දුක් විඳිනවා අපි එතකොට ලෝකේ දුක් විඳින්න තියෙන දෙයකට නෙවෙයි මේ ඇත්ත නොදන්නා කම නිසා දුක උපද්දවාගෙන දුක් විඳිනවා මමතක් කළේ පළඟැටියා වගේ පළඟැටිය පැත්තකට වෙලා ඉන්නකොට පහන ලාම්පුව ටිකෙන් ටික ඇවිල්ලා පළඟැටිය ගැංගේ හැප්පුනේ නෑ පහනට තමන්ම පැනලා තමන්ම පිච්චෙන බව හදාගෙන තමන්ම පිච්චෙලා දුක් විඳින කෙනෙක් පළඟැටිය කියන්නේ ඒ වගේ පූර්ව කර්මයට විපාක වූ මේ පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන පැත්තේ මේ නාම රූප දෙක පැත්තේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින්න පුළුවන් දුකක් තිබුණේ නැහැ මෞමල දුක පියාමල දුක ඇහ නිසා රූප නිසා ආව එකක් නෙවෙයි ඒ ඇහත් රූපයත් දෙක පිළිසිඳ නොදන්නා කමට ඇති කරගත්ත කෙලෙස් හේතුවෙන් ඇතිවෙන එක ඒකයි කෙලෙස් නිසා දුක එන ලිස්ට් එකක් නැත්තම් කෙලෙස් නිසා දුක එන පැත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මොකක්ද ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ අප්පේ සංපයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්ප දුක්ඛ සංකිතන පංච උපාදාන කන්ද දුක්ඛ මේ පංච උපාදාන ස්කන්ධ දුක කියලා පෙන්නපු ටික ඉන්නේ මේ සියලු දුක් දුකට හේතුව තණ්හාව කියලා කියන ස්ටික් එක පෙන්නනවා තණ්හාව නැති වුණොත් කෙලස්තික නැති වුණොත් මේ දුක නැති වෙනවා අයමේ වාරු අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි මොකද්ද සම්මා දිට්ඨි මේ විපාක පැත්ත නැත්තම් මේ තණ්හාව ඇති වෙච්ච නාම රූප දෙකේ ඇත්ත ඇති හැටිය පෙන්නන එකම ක්‍රමය විතරයි දුක් නැති කිරීමට යන මඟ වෙන්නේ සම්මා දිට්ඨි
මොකේද ඇත්ත දකින්න ඕනේ? තණ්හාව යෙදෙන, තණ්හාව උපදින, තණ්හාව යෙදෙන තැන පිරිසිද දැක්කහම එතනමයි තණ්හාව යෙදෙන්නේ නැහැ, තණ්හාව පවතින්නේ නැහැ, තණ්හාව නිරුද්ධ වෙන්නේ එතනමයි. එහෙනම් මොකක්ද පිරිසිද දකින්න ඕනේ? ඇහැ පිරිසිද දකින්න ඕනේ, රූපය පිරිසිද දකින්න ඕනේ, කන පිරිසිද දකින්න ඕනේ, ශබ්දය පිරිසිද දකින්න ඕනේ, නාසය පිරිසිද දකින්න ඕනේ, ගන්ධය පිරිසිද දකින්න ඕනේ, කය පිරිසිද දකින්න ඕනේ, පොට්ටබ්බේ පිරිසිද දකින්න ඕනේ. ඔය ටික ඔක්කොම කෙටි කළා කැටි කළා ඔය ටික පිරිසිද දකින්න යන පාර තමයි සතිපට්ඨාන කායගත සතිය. ඔබ සතිපට්ඨාන කායගත සතිය වඩනවා නම් ඔබ දන්නවා මේ රූපය පිරිසිද දකින්න යන්නේ. රූපය පිරිසිද දැක්ක දවසට ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි, කන අනාත්මයි, ශබ්දය අනාත්මයි කියන තැනේ එළඹ සිටිනවා. එදාට ඇහැ ඇත්ත වෙන, රූපය ඇත්ත වෙලා, ඇහැ ඇත්ත කරන, රූපය ඇත්ත කරන මේ කෙලෙස්ිය පවතින්නේ නැහැ, උපදින්නේ නැහැ, නිරුද්ධ වෙනවා. එදාට දැවෙන කයෙන්, දැවෙන සිතෙන් මේ ජීවිතේම මිදිලා නිවිල සිසිල් වූ ජීවිතයක් හදාගන්න පුළුවන් කියලා දන්නවා, එයා දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැත්තම් ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකෙ පහළ වෙන්නේ මෙන්න මේ කෙලෙස් නිසා එන දුක නැති කරන්න. ඒක නැති කරන්න කෙලෙස් ටික හඳුනා ගන්න පුළුවන් වෙන්නයි මේ අනාත්මය පෙන්වන්නේ. අපිට ඇත්තම වෙලා අපි හිතන්නේ පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, ඉන්න නිසා සත්‍ය පුද්ගලයෝ පෙනෙනවා කියලා අපිට හිතෙන්නේ. නමුත් නැහැ, පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලයෝ නැහැ, අනාත්මයි. අපේ වැරද්ද නිසා පුද්ගල සංඥාවක් ඇති කරගෙන තියෙනවා කියන එක පෙන්වන්නයි චක්කු අනත්ත රූප අනත්ත කියලා පෙන්වන්නේ. ඒක පෙන්වනවා ජීවිතේ අපිට ඔක්කු වෙලා සිනමා ශාලාවක දර්ශන තිරය හෝ රූපවාහිනි තිරයකට හොඳට සිත යොමු කළාම මේ දෙපැත්ත ඇහැ රූප අනාත්මයි ඒක ඇත්ත කරපු කෙලෙසේ මනසේ මේ කෙලෙස්ටි ගෙවුන දවසට පෙනෙන පැත්තේ පුද්ගල භාවයෙන් විඳින දුක නැති වෙනවා. ඒකට පෙනෙන පැත්තේ තියෙන රූපී ඇත්ත පෙනී යුතුයි කියලා චතුරාර්ය සත්‍ය දන්නවා. මේ ටික දැනගෙන ලදරු කෙනෙක් වේවා, ඉස්කෝලේ යද්දී වැඩ කටයුතු කරද හැම වෙලාවක මේ කය අනේ අපි බත් පාන් කවපු මුන්නට බලලා නේද මේ ශරීරය හැදෙන්නේ, මේ ශරීරය තියෙන්නේ මෙහෙම මෙහෙම කොටස් ටිකක් නේද කියලා නිකන් නිකන් හිත හිත හිටියත් එයාට චතුරාර්ය සත්‍ය පිළිගන්නට යනවා. ඉතින් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සසර දුකට උරුමකාරයෙක්ව සසර දුක් විඳින ඔබත් මාත් වෙන්නේ මේ සසර දුක් ගිනින් නිවන සද්ධර්මය දේශනා කළා. එබඳු විරාග ධර්මයක් පවතින මේ ලෝකෙක මනුස්ස ආත්ම භාවයක් ලබන්නට තරම් හේතු සම්පත්තියක් ඇති ඇත්තුත් වෙලා ඉන්නවා අපි. අද හැම දිනම බුද්ධිමත් වුණොත් මේ සසර ගමන මේ නිමා කරගන්න පුළුවන් කියන කාරණාවක් මතක් කරනවා. ඉතින් මේ දේශනාවේ සඳහා ඔබ සියලු දෙනාටම හේතු පාරමිතාවක්ම වේවා කියලා උත්සාහනා දෙයක් පවත්වන්න. විශේෂයෙන්ම ඉපදී මැරීම සංඛ්‍යාත්මය සසර ඒ මේ අත දුවන සැරිසරන අපේ ජීවිතවලට ඒ දුක්සහගත සසර ගමන නතර කරලා ජාති මරණ දෙකින් එතර වෙන මාවත හදාගන්න
බුදුරජාණන් වහන්සේ මග පෙන්වුවා ධර්ම දේශනා කළා. ඒ පෙන්වපු මාර්ගය, ඒ පෙන්වපු ධර්මයේ දර්ශනය මේ පින්වතුන්ට අද මේ මොහොතේදී අහන්න ලැබුණේ උපකා අහන්න ලැබුණේ ජීවිතේ සත්භාවයෙන් කටයුතු කරන සත්තුනොත් පුණ්‍යවන්ත පිරිසක් නිසායි. ඉතින් අද දවසේදී මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු තැන්වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ වගේ විහාරස්ථාන හදලා මේව රැකබලාගෙන මේව කටයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නය නිසායි පින්වතුන්ට නිවන් මඟ උපදවා ගන්නට සුගතියට යන මාවත පහදා ගන්නට හොඳ නරක දෙක තේරුම් ගන්න හය හතර දෙක තේරුම් ගන්නවා කියලා කියන්නේ හය හතර දෙක තේරුම් ගන්නවා කියලා කියන්නේ මොකක්ද? හය කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකයේ හයට යන පාර. හතර කියලා කියන්නේ සතර අපායට යන පාර. හය හතර දන්නේ නැහැ කියලා කියන්නේ හොඳ නරක දෙක දන්නේ නැහැ, සුගති දුගති දෙක දන්නේ නැහැ කියන එක. ඉතින් ඕගොල්ලන්ට හය හතර කියලා දෙන්නේ ඉන්නේ මහා සංඝරත්නය. ඉතින් මුලින්ම අපි ඕගොල්ලන්ට හය හතර කියලා දුන්නු මහා සංඝරත්නයට මේ තුලින් ජනිත වෙච්ච සියලු කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනය චිරජීවනයෙන් වෙත්වා. කරන කියන ශාසන මාමක කටයුතු සියල්ල දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිගයෙන් උතුම් නිවන් සැලසෙත්වා කියලා සාධවාදයකින් ගෞරවනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අප සියලු දෙනාම සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් ඒ වගේම සම්බුදු ධානම් මහසර්ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත් වෙච්ච මේ පුණ්‍ය භූමිය ඇසුරු කරගෙන වාසය කරන යම්තාක් සම්මාදිට්ඨික ශාසන මාමක සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත්තුන්ගේ ගෙවල් දරුවන් රැකී රක්ෂා දිස්ථානයට අධිග්‍රහිත වූ ශාසන මාමක ඉෂ්ටකාරක සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන මේ දිව්‍යත්පතන බෝධියගේ මුතුන් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු ස්වං පදං.